අද අපිත් එක්ක එකතු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ සභාපතිනිය සුදර්ශනි පරන්දුපොලි මහත්මිය. ඔබතුමිය සාදරයෙන් පිළිගන්න අපේ වැඩසටහනට. හයි ගෝවන්. ඔබතුමිය ඉංජිනේරුවරියක් වෙන්න ආසාවෙන් හිඳලා දෙමව්පියන්ගේ කීමට වෛද්‍යවරියක් වෙලා දැන් ඊටත් වැඩිය වෙනස් ශේෂ්ත්‍රයක කටයුතු කරනවා. ඊටත් වැඩිය අභියෝග රාශියක් තියෙන ශේෂ්ත්‍රයක. මෙන්න මේ ගමන් මඟ ගැන ඔබතුමියගේ පැහැදිලි කිරීමක්. ඇත්තටම මම ඕලෙවල් කරනකොට හරිම කැමැති ගණන් විෂයට. එතකොට ඒ දවස්වල අපිට තිබුණා ව්‍යවහාර ගණිතය, ඇප්ලයිඩ් මැත්ස්, පියෝ මැත්ස්. මට ඕලෙවල් රිසර්ච් වල දෙකටම ඩිස්ටින්ක්ෂන්ස් තිබුණා. මගේ ආසාව තියෙනවා මම ගොඩක් පාඩම් කරනවට වඩා ගණන් පැත්තට කැමැති. හැබැයි ඉතින් දෙමව්පියෝ කිව්වා මේ රටේ ඉංජිනේරුවරියක් වෙන එක ගැහැණු දරුවෙකුට ඊට වඩා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ අනුව මගේ දෙමාපියන්ගේ ඒ උපදේශ අනුව ඉතින් මගේ ගමන් මඟ වෙනස් කරලා මම ඉතින් 79 අවුරුද්දේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා. වෛද්‍යවරියක් වුණා මම 85 අවුරුද්දේ. ඊට පස්සේ 86 අවුරුද්දේ විවාහ වුණා. මගේ දේශපාලනයට නම් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. අදටත් එහෙමයි. නමුත් මේ රටේ ත්‍රස්තවාදය නිසා මට දේශපාලනට ඇතුල් වෙන්න සිද්ධ වුණා. ජනතාවගේ ඉල්ලීමට, ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා මගේ ස්වාමි පුරුෂයාගේ ඝාතනයත් එක්ක මගේ අභියෝගේ බාරගත් අකමැත්තෙන් වුවත් අභියෝගේ බාරගත්තා. අදටත් දේශපාලනය තුළ රැඳිලා ඉන්නවා. ඉතාම අභියෝගාත්මක තත්ත්වයකදී තමයි ඔබතුමියට මේ දේශපාලනයට එන්න ලැබෙන්නේ. මෙන්න මේ අත්දැකීම ගැන ඔබතුමියගේ කොහොමද අත්දැකීම ටිකක් විස්තර කරොත්. ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයෙන් පස්සේ ඒ ආපු අභියෝග ඔබතුමියට ලේසි වුණ නැහැ ඒ පළාතෙන් ඉදිරිපත් වෙද්දී? ඇත්තටම 2008 අප්‍රේල් 6 වෙනිදා තමයි මගේ ස්වාමි පුරුෂයා ඝාතනය වුණේ. ඒ ඝාතනය වෙච්ච අවස්ථාවේදීවත් මගේ කොයිම වෙලාවකවත් මේ දේශපාලනය ඔළුව තිබුණේ නැහැ. විශාල කම්පනයක් කඩා වැටීමක් වුණා මට. මොකද මට නැතුනේ මගේ ආදරණීය ස්වාමි පුරුෂයා මගේ දරුවෝ දෙන්න. ඒ වෙලාවේ පොඩි දුව ඕලෙවල් ඉවර කරපු ගමම්ම පුතා ඊට වැඩි අවුරුද්දයි මාස දෙකක් බාලයි. හැබැයි මම ඒ මට ඒ වෙලේ මටත් අදටත් ඒක තේරුම් ගන්න බැහැ. හැබැයි පුදුම දරා ගැනීම ශක්තියක් තිබුණා. ඒ අභියෝගයට මුහුණ දුන්න විතරක් නෙමෙයි මම දරුවෝ දෙන්නගේ ඔළුව හැදුවා. මොකද මට ඕන වුණේ මේ එක්කෙනෙක්ව ඝාතනය කරලා යම්කිසි වැඩපිළිවෙලක් නවත්වන්න බැහැ. අපි මගේ ස්වාමි පුරුෂයා ඝාතනය වුණත් අපි වැටෙන්නේ නැහැ. මම දරුවෝ දෙන්නට වැටෙන්න ඉඩ දෙන්නෙත් නැහැ කියන එහෙම හැඟීමක් මට ආවා. ඉතින් ඒ අනුව මම දරුවෝ දෙන්නගෙත් ඔළුව හැදුවා. මං කිව්වා අපේ දරුවෝ දෙන්නට තාත්තයි කවුරුදු 14-15 හිටියේ. හැබැයි ඊට වඩා අඩු වයසෙන් දැන් මගේ ස්වාමි පුරුෂයාගේ ආරක්ෂක නිලධාරියෙක්ගේ දරුවට එතකොට මාස 3ක් හරි 4ක්. ඉතින් මම ඒ උදාහරණ අරගෙන දරුවෝ දෙන්නගෙත් ඔළුව හැදුවා. ඉතින් අවමගුල් උත්සවයේ වෙලාවේ ඇමතුමාගේ දේහය කරට අරගෙන මම දැන ඒ වෙලේ මට පුදුම ශක්තියක් තිබුණා. ඊට පස්සේ ආවසන් කටයුතු ඉවරුණාන් පස්සේ ආසනයේ ජනතාව ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කෙරුවා. දේශපාලනට ඇවිල්ලා ඒ වැඩ එතුමාගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න, එහෙම නැත්නම් එතුමා වෙනුවෙන්ම කැපවෙච්ච ජනතාව අතරමං වීමක් වෙනවා කියලා. ඒ වගේම එවකට හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනාවක් තිබුණා. ඉතින් මං අභියෝගේ බාරගත්තා. ඒ වෙලාවේ මගේ තැන් ස්ට්‍රස් කවුරු දේශපාලනට ඇතුළේ නේ ඉන්න අයත් අයින් වෙන්න ඕන කාලේ මට ඒ වෙලාවේ මටත් පුදුම අභියෝගයක් වුණා. මොකද මේ රටේ ත්‍රස්තවාදයට පුළුවන්ද කෙනෙක්ව ඝාතනය කරලා මගක් නවත්තන්න කියලා. ඒ අනුව අභියෝගේ බාරගත්තා. හැබැයි 2010 තමයි මම මැතිවරණයට ඉදිරිපත් වුණේ. 2009 මම මගේ විශේෂඥ වෛද්‍ය වෘත්තියෙන් අයින් වුණා. විශ්‍රාමිකී අවුරුදු 24ක සේවාවක් තිබිච්ච නිසා 2010 මට මැතිවරණය නම් කිසිම අභියෝගයක් වුණේ නැහැ. ඉතාමත්ම පහසුවෙන් ජයග්‍රහණය දෙන්නා. මං හිතන්නේ ඒ ඡන්ද ලැබුණේ මට නෙමෙයි, මගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් රටේ ජනතාවගේ ආදරය විශ්වාසය පෙන්වපු අවස්ථාව. මොකද මං හිතන්නේ ඡන්දවලින් මං ලංකාවේම 3 වෙනියට ආවා. හැබැයි අභියෝගය ඊළඟ 2015 තමයි මට කාන්තාවක් විදිහට මම මැතිවරණයට ඉදිරිපත් කරනට එක ලොකු අභියෝගයක් වුණා. මට ඡන්දය දෙන්න එපා කියලා විශාල පිරිසක් කියාගෙන ගිය. හැබැයි අභියෝගයට මුහුණ දුන්න 2කට වැඩි 3 ඊට වැඩි අමාරු. ඒ නිසා මේ දේශපාලන භූමියේ
කාන්තාවට දේශපාලනය තුළ විවිධ වෙනස්ව සැලකීම් තියෙනවා කියලා මම ඉගෙනගත්තේ දේශපාලනයට ආවන් පස්සේ. මොකද මම වෛද්‍යවරියක් විශේෂඥ වෛද්‍යවරියක් හැටියට එහෙම දෙයක් දැක්කේ නැහැ. එහෙම දෙයක් අත්විඳලා නැහැ. අපි හැමෝම එක විදියට අපේ සේවාව කළා. හැබැයි දේශපාලනයේදී කාන්තාවක් වීම දේශපාලනයට අවාසි සහගතයි කියලා ඒක ඒ දැනුනමට ඒ වගේ මම ඉගෙනගත්තා. හැබැයි මගේ වෘත්තීය පසුබිමත් එක්ක මට ඒ අභියෝග සියල්ලට මුහුණ දීමේ ශක්තිය ලැබුණා. දැන් ඔබතුමිය දේශපාලනට අවතීර්ණ වුණාට පස්සේ විවිධ අභියෝගාත්මක අමාත්‍යංශ හැන්ඩල් කරා. එතකොට මේ වෙද්දි දැන් ඔබතුමිය පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපතිවරිය විදියට කටයුතු කරනවා. 213ක් වගේ මේ ප්‍රමාණයක් එක්ක කාන්තාව 12 දෙනෙක් විතරයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. මෙන්න මේ අභියෝගය කොහොමද ඔබ දකින්නේ පාර්ලිමේන්තුව තුළ මේ අත්දැකීම අපිත් එක්ක බෙදා හදාගන්න? ඇත්තටම මේ එක ලොකු අභියෝගයක්. මොකද හැම වෙලෙම මේ 12 සංසන්දනය වෙනවා 213ක් එක්ක. ඒතකොට හැම වෙලෙම මේ 12 අධ්‍යාපන සුදුසුකම් බලනවාර 213 නොබැලුවාට. ඒ වගේම හැම වෙලෙම අපිව හැම වෙලෙම සංසන්දනය වෙනවා. ඒ වගේම තමයි අපි ජීවිතේ පිතෘමූලික සමාජයක. ඒතකොට හැම වෙලෙම සමාජයේ තියෙන කාන්තාවක් හැසිරිය යුතු ආකාරය සහ පිරිමි කෙනෙක් හැසිරිය යුතු ආකාරය දේශපාලනෙත් එහෙම. ඒතකොට ඒවත් බිඳගෙන මේ දේශපාලනය තුළ මං හිතන්නේ ලොකු අභියෝගයක්. ඒ වගේම තමයි අපිට කතා කරලා අපේ හඬ ඇසෙන්න සැලැස්වීම ලොකු අභියෝගයක් 213ක් එක්ක තමයි. ඒ වගේම මාධ්‍ය ගත්තත් අපිව හැම වෙලෙම සංසන්දනය වෙන්නේ මොකද පිරිමි දේශපාලනය කරන විදිය, කාන්තාව කරන විදිය වෙන අනන්‍ය වෙච්ච ශෛලීන් තියෙනවා. ඒතර අපේ සමහර කාන්තාවත් දේශපාලනය කරද්දී අර පුරුෂ ආධිපත්‍ය තියෙන ඒ විදියට සමහර දේශපාලනය කරන්න හදන බවක් අපි මම දැකලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එහෙම විය යුතු එක තමුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමෙන් දේශපාලනය කිරීම වැදගත්. ඉතින් අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි කතා කරුවාට ව්‍යවස්ථාවෙත් සහතික කරලා තියෙනවා. ජාති ආගම් කුල ભેද තමුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ඒ කියන්නේ ඕන කෙනෙකුට සමායිතින් තියෙනවා කියලා. හැබැයි දේශපාලනය ගත්තමද කාන්තාවකට දේශපාලනයට ඇතුල් වෙන්න ලොකු අභියෝගයක්, ඒක තුල රැඳෙන්න ලොකු අභියෝගයක්, ඒ වගේම තමයි පාර්ලිමේන්තුව තුල සමහර අයට ලොකු අභියෝග තියෙනවා. ඉතින් ඉන්සා අද දේශපාලනයේ කාන්තා නියෝජනය හුඟක් අඩුයි. විශේෂයෙන්ම අර අපේ රටේ මං වගේ කාන්තාව තමයි අද දේශපාලන භූමියේ බහුතරයක් ඉන්නේ. මොකද දේශපාලනට ඇතුල් වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නේ තමුන්ගේ පවුලේ කෙනෙක්ගේ වියෝවත් එක්ක. එක්ක පවුලුව කෙනෙක්ගේ දේශපාලනයක් හරහා තමයි මේ හැම බහුතරයක් කාන්තාව ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ ඉන්න 12න් 8ක් ඇවිල්ලා ඉන්නේ ඡන්දෙන්, 4 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන්. එතකොට 8න් 7ක්ම ඉන්න අයගේ තියෙනවා යම්කිසි පවුල් දේශපාලන. එක්කෝ මං වගේ ස්වාමි පුරුෂ අහිමි වෙලා, සහෝදරයෙක්ගේ අහිමිවීම, පියාගේ අහිමිවීම, එහෙම නැත්නම් අපේ ගීතා කුමාරසිංහ මැතිණිය වගේ ප්‍රසිද්ධ චරිතයක්, ඒ වගේ අය තමයි දේශපාලන ඉඳලා රෝසි සේනානායක මැතිණිය. ඉතින් ඒ නිසා අද දේශපාලනට කාන්තාවටත් ඇතුල් වෙන්න ඉඩකඩ මං හිතන්නේ ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද 152ක් ඉන්නේ රටේ කාන්තාව. හැබැයි මේ 52 නියෝජනය වෙලා නැහැ දේශපාලන තීන්දුව තීරණ ගන්නා මට්ටම්වල. අපි මීට වඩා වැඩි කාන්තාවන්ට ඇතුල් වීමට ඉඩකඩ දෙන්න ඕනේ. ඒ අනුව තමයි අපි කාන්තා සංසදය පක්ෂපාත දේශපාලනයෙන් එහා කාන්තාවන්ව දේශපාලනයට යොමු කරන්න වැඩි ඉඩක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි දැක්ක පාර්ලිමේන්තුවේදී මෑතක සිද්ධි කිහිපයක්, රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට තිස්ස කුටියාරච්චි මන්ත්‍රීතුමා කරන ප්‍රකාශයත්, ඒ වගේම මේ මෑතකදී නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඩයනාගමගේ මන්ත්‍රීතුමියට කරන වාචික හිංසනයත්, මෙන්න මේ වගේ දේවල් වලට කොහොමද පාර්ලිමේන්තුව ඇතුලේ කාන්තා සංසදයේ විදියට ප්‍රතිචාර දක්වන්නේ? එහෙම ඒ සිද්ධ වෙච්ච දේවල් වලට මෙතෙක් අරගෙන තියෙන ප්‍රතිචාර මොනවද, මොන හරි වෙනස්කම් කරගන්න පුළුවන් වෙලා තියෙනවද? මෙහෙමයි, දැන් කලින් රෝහිණි කවිරත්න මැතිණියගේ වෙලාව වෙනම් මම ඒකට ආණ්ඩු පක්ෂ නියෝජනය කරන කෙනෙක් හැටියට මම ඒ වෙලාවේ ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කෙරුවා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න කියලා. උත්තරීතර පාර්ලිමේන්තුව කියන්නේ ගොඩනැගිල්ල නෙමෙයි, ඒකේ ඉන්න මන්ත්‍රීවරු මන්ත්‍රීවරියෝ හැසිරෙන ආකාරය. දැන් එහෙම ඉල්ලීමක් කෙරුවට අද වෙනකන් යම්කිසි ගරු කතානායකතුමාගේ මැදිහත් වීමක් ඒ සිද්ධියට වෙලත් නැහැ.
ඒ වගේම පහුගිය සිද්ධියේදී දැන් අපි සංසන්දේ විදිහට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ ගරු කතානායකතුමාගෙන් අපි සංසන්දයක් විදිහට ඉල්ලීමක් කරනවා පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා. ඒතර මේක හැම මන්ත්‍රීවරයෙකුටම මන්ත්‍රීවරියෙකුටම වගකීමක් තියෙනවා තමුන් කතා කරන දේවල් අනුව හැසිරෙන විලාසය අනුව පාර්ලිමේන්තේ ගරුත්වය ආරක්ෂා කරන්න. ඉතින් ඒ ගරුත්වය ආරක්ෂා කරන්න ගරු කතානායකතුමත් බැඳිලා ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හැබැයි එතනදී අපි දැක්කා මේ සමහර මන්ත්‍රීවරු ආණ්ඩුපක්ෂයේ වැරදි අර්ථකථනයක් දෙනවා මේ අපි කතා කරුවේ නැහැ කියලා පහුගිය කාර්ය සිදුවෙච්ච ප්‍රචණ්ඩත්වයේදී ගරු සීතාරාමපොළ මැතිණියගේ ගීතා කුමාරසිංහ මැතිණියගේ කෝකිල හර්ෂණී මන්ත්‍රීතුමියගේ ඒ නිවාස වලට ගිනි තිබ්බා අපි කතා කරුවේ නැහැ කියලා. හැබැයි මේ මන්ත්‍රීතුමාට ඒ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ඒ කාන්තා පුරුෂ සමාජ භාවමය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය නෙමෙයි. මොකද 70 ගානකගේ ගෙවල් විනාශ වුණා. ගරු මන්ත්‍රීතුමෙක්ව මැරුවා. එතකොට අපි මේ 70 ගණන් කාන්තාවෝ 3 දෙනෙකුට බරපතල අලාභයන් සිදුනා. අපි මේ සියලුම ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධයි. අපි කියන්නේ රට තුළ හැමෝටම තමුන්ගේ දේශපාලන අයිතිවාසිකම දේශපාලන මතවාදය ප්‍රකාශ කරන අවස්ථාවක් තියෙන. ඒ නිසා මේයි 9 වෙනිදා සිදුවෙච්ච සියලුම සිදුවීම් අපි ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවෙන් දියත් කරපු ප්‍රචණ්ඩත්වයත් ඒකට පිළිතුරු දීමක් හැටියට රට පුරා දියත් වෙච්ච ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් අපි බැහැර කරනවා. මේ රටේ හැම කෙනෙකුටම දේශපාලනය කරන්න නිදහස තියෙනවා, මතවාදය ප්‍රකාශ කරන්න අදහස තියෙනවා. කාන්තා පුරුෂ සමාජ භාවය පදනම් කරගත්ත ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ කාන්තාවක් නිසා මූණ පාන සිදුවෙන ප්‍රචණ්ඩත්වය. අද අපේ රටේ සමීක්ෂණ වලින් එළිවිලා තියෙන අවුරුදු 15ට වැඩි කාන්තාවන්ගේ 125 ජීවිත කාලය පුරාට ප්‍රචණ්ඩත්වයට මුහුණ දීලා තියෙනවා. එතන 120ක් ඒක තමන්ගේ කිට්ටුවන්තයෙක්ගෙන් සිද්ධ වෙලා තියෙන. ඒ නිසා ඒ ප්‍රචණ්ඩත්වය අපි වෙනස්කොට අපි ඒ අර්ථ දැක්වීම ගැන අපි ටිකක් විමසිල්ලෙන් ඉන්නවනේ. හොඳ නැත්තම් පාර්ලිමේන්තුවේදී වැරදි විදියට අදහස් යනවා. අපි කාන්තා පුරුෂ ભેදයකින් තොරව ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධයි. ඒ වෙනුවෙන් අපි හඬ නගනවා. මොකද ওই ප්‍රචණ්ඩත්වය හරහා හැම විටම දුක් විඳින්නේ කාන්තාව සහ දරුවෝ. මෑතකදී පාර්ලිමේන්තු තුළ කාන්තා ජාතික කොමිසමක් පිහිටුව ගන්න කටයුතු කරා. මෙන්න මේ කාන්තා කොමිසමේ කාර්යභාරය මොකක්? මෙහෙම තාම කාන්තා කොමිසමක් පිහිටුව ගත්තේ නැහැ. අපි කාන්තා සංසදයත් ඒ වගේම ළමහා කාන්තා අමාත්‍යංශයත් එකතු වෙලා අපි මේ වෙනකොට ප්‍රතිපත්තියක් කෙටුම්පත් කරලා අවසන් අධීරේ ඉන්නේ. කියන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කරන සහ කාන්තාව සවිබල ගැන්වීම ජෙන්ඩර් ඉක්වලිටි ඇන් විමෙන්ස් එම්පවර්මන්ට් පොලිසි එක. මොකද රටට ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් මේ අවසන් අධීරේ ඉන්නේ. ඒ අතරම අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩල යෝජනාවක්. විශේෂයෙන්ම කාන්තා පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය අනපනත් කෙටුම්පත් කරන්න අවශ්‍ය. එතකොට අපි හැමදාම කතා කරපු දෙයක් තමයි කාන්තා කොමිසමක්. විශේෂයෙන්ම කාන්තාවන්ට කාන්තාවක් වීම නිසා කාන්තාව වෙනස්කොට සැලකෙනවා නම් ඒ සඳහා මැදිහත් වෙන්න අද ආයතනයක් නැහැ. අපි දැනට ගරු කතානායකතුමාගෙන් ඉල්ලලා පාර්ලිමේන්තු කාරක සභාවක් හදලා තියෙනවා. හැබැයි මේක ස්ථිර ක්‍රමයක් නෙමෙයි. ඒ අනුව අපිත් යෝජනාවක් වෙච්ච ගරු ජනාධිපතිතුමා යෝජනා කරපු කාන්තා කොමිසම ස්වාධීන කොමිසම අර මානව හිමිකම් කොමිසම වගේ ස්වාධීන කොමිසමක් මේ කාන්තාවක් වීම නිසා එහෙම නැත්නම් කාන්තා පුරුෂ සමාජ භාවයට පත්වෙච්ච අපි ඉන්න ලිංගික සංක්‍රාන්තිකය ඔවුන් අද විශේෂ වෙනස්කම් වලට ලක් වෙන අතර ඒ වගේ වෙනස්කොට සලකන යම්කිසි කෙනෙක් ඉන්නවනම් සාධාරණත්වයේ බලාපොරොත්තු වෙන්න පැමිණිලි කරලා සාධාරණ ඉෂ්ට වෙන්න ඉෂ්ට කරන්න පුළුවන් තැනක් හැටියට අපි බලාපොරොත්තු වෙනා මේ කොමිෂන් සභාවේ. ඒ නිසා මේ වෙනකොට අපි මේ කාර්යභාරයත් බාර දීලා තියෙන ගරු ජනාධිපතිතුමා අපේ කාන්තා සංසන්දයට ඒ අනපනත් ටිකත් අපි දැනට කෙටුම්පත් කරගෙන යනවා. ඒ උපදේශිකාවක් ඒ කටයුතු කරනවා. ඒ නිසා අපි විශ්වාස කරන මේ අනපනත් හරහත් ඉදිරියේදී මේ යම්කිසි වෙනස් කාන්තා පුරුෂ සමානාත්මතාවය තහවුරු කරගන්න යම් පිටිවහලක් වෙයි කියලා. හැබැයි අනපනත් ගෙනාවපු පමණින්ම ඒක හරියන්නේ නැහැ. අපේ තියෙන ආකල්ප ටිකත් අපි වෙනස් කරගන්න ඕන. විශේෂයෙන්ම ගෙදර අම්මා බොහෝ විට මේ පුංචි දුවල පුතාලා හදනකොට පුංචි කාලේදම දුව සහ පුතා වෙනස් ආකාරයකට, ඒ කියන්නේ දුවට දෙන සෙල්ලම් බඩු නෙමෙයි පුතාට දෙන්නේ. මේ දරුවන්ට සම අවස්ථා දෙන්න දරුවෝ අවශ්‍යතාවය තෝරගනි. ඉතින් ඒ එතන ඉඳන්ම අපි කාන්තාව පොඩ්ඩක්
පිරිමි දරුවාට වැඩිය පොඩ්ඩක් බාලයි දුර්වලයි කියන හැඟීමත් එක්ක තමයි අපි හදන්නේ. දුවට දෙනවා පිඟන් කෝප්ප හොදන්න කුස්සිය වැඩ හැබැයි පුතාව සම්බන්ධ කරගන්න. හැබැයි පුතත් දැනගන්න ඕන උයල කන්න තේකක් හදාගන්න. අද තියෙන මේ තරඟකාරී සමාජය තුළ අපි මේ දෙදෙනාටම අවශ්‍ය කරන ජීවත් වෙන්න අවශ්‍ය වෙන කුසලතා ටික දුන්නොත් බොහෝ පවුල් බොහොම සමාදානයෙන් සතුටින් ජීවත් වෙයි. ඉතින් ඒ නිසා ගෙදරින් පටන් ගන්න ඕන. ඊළඟට ඉස්කෝලේ අධ්‍යාපන විෂයමාලාව තුළ කාන්තා පුරුෂ සමානාත්මතාවය තහවුරු වෙන ආකාරයට තියෙන්න ඕන. එතකොට අපේ සමාජය තුළත් හැම අනිත් හැමෝටම ගරු කරන සමාජයක් අපිට බිහි කරගන්න පුළුවන් නම් විවිධත්වය වෙනස්කම අගයන ගරු කරන සමාජයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩාක් විට මේ තියෙන ප්‍රශ්න අපිට අවම කරගන්න පුළුවන්. ප්‍රචණ්ඩත්වය අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපි දකින ඡන්දදායකයන් අතරින් 156ක් කාන්තාවෝ. හැබැයි පාර්ලිමේන්තුව නියෝජනය වෙන්නේ අපි කලින් කතා කරා වගේම 12 දෙනෙක් විතරයි. මෙන්න මේ කාන්තාව දේශපාලනට ඒ මේ පසුගාමී තත්ත්වයක් දකිනවා. මොකක්ද මේකට හේතුව? අනිවාර්යෙන් පසුගාමි වෙන්නේ කාන්තාවට දේශපාලනය තුළ ඉඩක් නැහැ. කාන්තාවට දේශපාලනයේදී කාන්තාව පාවිච්චි කරනවා ගෙයින්ගෙට යන්න, දැනුවත් කිරීම කරන්න, රැස්වීම සංවිධානය කරන්න, රැස්වීම වල වාර්තා ලියන බර වැඩ ටික ගන්නවා. හැබැයි නොමිනේෂන් දෙන්නේ නැහැ. මොකද බොහෝ විට නායකයොත් බලන්නේ දිනන්න පුළුවන් හොඳම අස්සයාව රේස් එකට දාන්න. ඒතකොට ඒ දුවන්න පුළුවන් හොඳම අස්සයා තුළ කාන්තාව නැහැ. කාන්තාවට කැම්පේන් කරන්න මිල මුදල් නැහැ. ඒ නිසා ඒ වගේම තමයි නොමිනේෂන් බෝඩ්ස් වල කාන්තාව නැහැ. හුඟා ප්‍රධාන පක්ෂවල ප්‍රධාන පක්ෂ ව්‍යූහ තුළ කාන්තාව නැහැ. කාන්තාව කොටු කරලා තියෙනවා කාන්තා සංවිධානවලට. ඒතකොට ඒ කාන්තා සංවිධානත් හැම වෙලෙම බලන්නේ පිරිමි අපේක්ෂකයෝ දිනවල ඒ ජයග්‍රහණයට පංගුකාරය වෙලා ඔවුන් බලනවා ඊළඟට වරප්‍රසාද යම්කිසි තනතුරු ලබා ගන්න. ඒ නිසා මේ සම්පූර්ණ ක්‍රමවේදයම අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ කාන්තාවට මේ දේශපාලනයට ඇතුල් වෙන්න ඉඩකඩක් හැටියට හුඟාක් රටවල බටහිර රටවල පාවිච්චි කරුවේ අර ෆර්මටිව් ඇක්ෂන් එහෙම නැත්නම් කෝටාවක් ලැබලා දුන්නා. දැන් ඒක අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා වත්මන් ජනාධිපතිතුමා. එතුමා අග්‍රාමාත්‍යතුමා හැටියට පළාත් පාලනයේ හිටියේ කාන්තාව 2%. මේ වෙනකොට 123. අර 125 නීතිය ගෙනාපු නිසා 123ක් කාන්තාවවද ඉන්නවා පළාත් පාලනයේ. ඒ වගේ කෝටාවක් දුන්නොත් අපිට කෙටි කාලීන මේ හැමදාටම නෙමෙයි කෙටි කාලීන ඒ ක්‍රමය තුළ කාන්තාවන දේශපාලනට ඇතුල් වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව තියෙනවා. ඇතුල් වුණන් පස්සේ තරඟ කරලා දිනා ගැනීමේ හැකියාව ඒ කාන්තා අපේක්ෂිකාව ඒ ටික කරගන්නේ. හැබැයි දැන් මේ ඇතුල් වෙන්න ඉඩක් නැත්තේ. ඒ නිසා තමයි මේ කෝටාව පළාත් සභාවට ඒ වගේම පාර්ලිමේන්තුවටත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා ජාතික ලයිස්තුන් 50%ක් වෙන් කරන්න විවිධ වෘත්තීන් වල නියලිච්ච කාන්තාව ටිකක් ගේන්න. එතකොට අවස්ථා දෙකක් කෝටාව දුන්නා පස්සේ ඔවුන්ට තරඟ කරලා ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද ඉදිරිපත් වෙන්න විශ්වාසය ගොඩනගා ගන්න ඔවුන්ට අවස්ථාවක් තියෙනවා. දැන් මමත් පළවෙනි සැරේ මගේ ස්වාමි පුරුෂයා නිසා ඇතුළු වුණාට 2-3 කාන්ත මේ රටේ මේ මගේ දිස්ත්‍රික්කයේ ජනතාව මං වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරා. ඉතින් අද ඒ වගේ පවුල් පසුබිමත් එක්ක ආපු කාන්තාව බොහෝ විට ඡන්ද දිනලා දිගටම පාර්ලිමේන්තුවේ රැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා කාන්තාවන්ට දේශපාලනට ඇතුල් වෙන්න අපි පක්ෂ නායකයන්ට තියෙනවා ඊට ප්‍රස්තාව සලසලා දෙන ඒ වගේ මැතිවරණ කොමිසමට. ඉතින් අපි නීතිය තුලත් අපි බලාපොරොත්තු වෙන අනිවාර්ය නියෝජනය අඩුග්ම ගානේ කාන්තා නියෝජනය 130ක් පළාත් සභාව පාර්ලිමේන්තුවට දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. ලෝකේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය අපේ රටේ කාන්තාවක්, ඒ වගේම අපේ රටේ ජනාධිපතිනියක් බිහි වෙච්ච රටක්. මෙන්න මේ වගේ පසුබිමක් තියෙද්දී මේ දක්වා මේක කලාපීය විදියට ලංකාව තුළ මේ ප්‍රවණතාවය ලංකාවේ අඩු වෙලා තියෙනවා. මෙන්න මේක අපිට තව දුරටත් වැඩි කරගන්න දේශපාලනයේ නියුතු කාන්තාවන්ට අපට කියන්න පුළුවන් පණිවිඩය මොකක්ද? අපේ රටේ දේශපාලනය කරන්න පක්ෂ ව්‍යූහයක් තුළ අනිවාර්යෙන් ඉන්න ඕන. ඉතින් මේ වෙනකොට නම් කාන්තාවට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ පක්ෂ ව්‍යූහ තුලින්. හැබැයි අපි දැන් දැන් පළාත් පාලනේ ඉන්නවා 123ක්. අපි කාන්තා සංසන්දේ හැටියට අතිගරු ජනාධිපතිතුමන පැහැදිලිම කියලා තියෙනවා මේ 125 අඩු කරනවාට අපි කිසිම ආකාරයකින් අපි ඒකට විරුද්ධයි. ඒ නිසා කිසිම අවස්ථාවක මේ 125 අයින් කරන්න එපා කියලා ගරු ජනාධිපතිතුමත් ඒකට එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ නිසා අපි කාන්තා සංසන්දේ හැටියට ඒ වගේම පළාත් පාලනේ දේශපාලනීය සියලුම කාන්තාව අපි එකට ඉන්නවා මේ 25
අඩු කරන්න නැතුව 25 වැඩි කරන වැඩපිළිවෙලකට ඒ නිසා ඉදිරි අපි දන්නවා දැන් පළාත් පාලනවල ඉන සභික සංඛ්‍යාව වැඩි කියලා දැන් අඩු කිරීමකට ලක් කරනවා. එතකොට මතක 4000ක් විතර වෙනකොට අපි අනිවාර්යෙන් මේ 1000ක් කාන්තාවන් සඳහා දෙන්න කියන ඒ මතවාදයේ ඉන්නවා. එතකොට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ 1000 අපි කොහොමද අර විදියට ලැයිස්තුවෙන් කීප දෙනෙක් සහ අපි දන්න සමහර රටවල කොට්ටාස තියෙන කාන්තාව විතරයි චරණ කරන්නේ. එතකොට අපි දන්නවා අනිවාර්යෙන් මොන පක්ෂයෙන් හරි එතනට පත් වෙන්නේ කාන්තාවක් කියලා. ඉතින් එහෙම අපි යෝජනා වලියකුත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණා. ඒ නිසා දේශපාලනයේ නිරත වෙලා ඉන කාන්තාවට කියන කොයිම වෙලාවකවත් ආපස්සට යන්න එපා. අපි සිරු දෙනම එකට එකතු වුණොත් අපිට ශක්තිමත්ව හඬ නංවන්න පුළුවන්. අපි පාර්ලිමේන්තුවේ 12ක් හිටියට බිම් මට්ටමේ අයත් ඔක්ක එකතු වුණාම ලොකු බලවේගයක් වෙනවා. ඒ නිසා අපි සිරු දෙනම එකට එකතු වෙලා මේ ඒ සටන අපි ඉදිරියේදී තවත් ශක්තිමත්ව දියත් කරමු කියන පණිවිඩය තමයි අපි කාන්තාවන්ට කරන්න තියෙන්නේ. අපි හැම වෙලෙම කාන්තා නියෝජන වැඩි කරගන්න අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් මේ කාන්තා නියෝජනය වැඩි කිරීම තුළ බලාපොරොත්තු වෙනවා කොහොමද මේ තියෙන ප්‍රශ්න වලට ස්ත්‍රීවාදී දැක්මක් එකතු කරන්න කියන එක. එතකොට ලංකාවේ බරපතල විදියට ශුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවෝ අපහසුතාවයට ලක් වෙලා ඉන්නවා. ඒ වගේම උතුරෙත් දකුණෙත් අතුරුදහන් වූ මව්වරුන් සටනක ඉන්නවා. මෙන්න මේ වගේ ප්‍රශ්න වලට කොහොමද අපිට කාන්තාව විදියට අපි පක්ෂපාත නැතුව එකතු වුණොත් මේ වගේ දේවල් වලට උත්තර අපිට හොයාගන්න පුළුවන්. අනිවාර්යයෙන් අපි ශුද්‍ර මූල්‍ය ණය පිළිබඳවත් අපි දැනට ඊගෙන කතා කරලා දැනට අධිකාරිය පිහිටුවීම සඳහා කෙටුම්පතක් දැනට සකස් වෙමින් යනවා. අපි බලාපොරොත්තු වෙන මේ තුලින් නියාමනය කරන්න ඒ වගේම තමයි මේ කාන්තා මූලික පවුල් ඉන්නවා. ඒ කාන්තා මූලික පවුල් වලටත් ආර්ථික ශක්තිය ගොඩනගන වැඩපිළිවෙලක් සඳහා අපිට හඬ නගලා රජයේ අවධානය වුන් සඳහා යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ව්‍යවසායකත්වය ආරම්භ කරන්න ඔවුන්ට අවශ්‍ය කරන ඒ මූලික මුදල් ලබා දීලා ඒ ඔවුන් ව්‍යවසායකත්වය ගොඩනගලා ආර්ථික ශක්තිය ගොඩනගන්න. ඒ වගේම තමයි කාන්තාව හිටිය මට හිතෙන ප්‍රචණ්ඩත්වය ගොඩාක් අඩුවේ. ඒ වගේම තමයි කාන්තාව සාමාන්‍යයෙන් මේ හරිම සංවේදී. කාන්තාව හිටියොත් බොහෝ විට මේ දූෂණ වංචා බොහෝ විට අඩුවේ. මං කියන්නේ 100% හැම කාන්තාවම ආවම්කයි කියලා. හැබැයි කාන්තාව බොහෝ විට වැරදි කරන්න බයයි. එතකොට මේ අපිට දූෂණය ප්‍රචණ්ඩත්වයෙන් හුඟා දුරට අඩු කරගන්න පුළුවන්. මේ තියෙන ආර්ථික ප්‍රශ්නවලත් කාන්තාව ආර්ථිකය දකින විදිහ වෙනස්. දැන් අපි ගෙදරක් ගත්තම කාන්තාව හොඳට කළමනාකරණය කරන ගෙවල් වල අපි කොහොම හරි කාන්තාව කන්න බොන්න ටික තියාගන්න අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැහැ. දැන් අපි දන්නවා අපිට ගෙදර දැන් කාන්තාවම කියනවා දැන් විශේෂයෙන්ම සමෘද්ධි සහන ආධාරේ කාන්තාවන්ට දෙන්නේ එහෙම නැති වුණොත් සමහර පුරුෂයෝ අතරට ගියාම ඒක කන්න බොන්න නෙමෙයි පාවිච්චි වෙන වෙන දේවල් වලට සමහර විට මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට එහෙම නැත්නම් රේස් වලට ඔට්ටු වලට. ඒතර ඒ නිසා රජයක් පාලනය කිරීමේදී වුණත් කාන්තාවට තියෙන සකසුරුවම් භාවය ප්‍රමුඛත්වය ලබා දිය යුතු ක්ෂේත්‍ර මොනවාද කියන එක කාන්තාව හඳුනා ගන්නවා. ඉතින් ඒ වගේම කාන්තාවන්ට සුවිශේෂී වෙච්ච ප්‍රශ්න තව තියෙනවා. විශේෂයෙන්ම මම කිව්වාගේ ප්‍රචණ්ඩත්වය. ඒ වගේම ගත්තම දැන් අපි පාසල් දරුවන් ගත්තම විශේෂයෙන්ම දැන් වැඩිවියටපත් වෙච්ච දරුවන්ට වෙනස් පහසුකම් අවශ්‍යයි. වැසිකිලි පහසුකම් අවශ්‍යයි. වෙනම ජලය අවශ්‍යයි. එතකොට ඒ පිළිබඳව අවධානය. ඉතින් ඒ නිසා කාන්තාව ඇත්තටම දේශපාලනය තුළ හිටියොත් තමයි මේකේ සමබරතාවය අපිට රැකගන්න පුළුවන් වෙන්නේ. 50% වෙච්ච කාන්තා නියෝජනය අපි දකිනවා. දැන් අපි පොදු ප්‍රවාහනේ බලන කොච්චර කාන්තාව ලිංගික අත්වරයට ලක් වෙනවද හිරිහැර වලට ලක් වෙන 90%කට වඩා පොදු ප්‍රවාහනේ අපහසුතාවයට ලක් වෙනවා. එතකොට මේ ඉස්සර නම් කාන්තාව ලැජ්ජ අපි ඉස්කෝලේ යන කාලේ යම් කිසි දෙයක් වුණාම අපි බයයි කතා කරන්න. හැබැයි අද වෙනකොට කාන්තාව ඊට එරෙහි වෙච්ච කාන්තාව අපි දකින්න ඕන තරම් අපි ඒ නිසා එහෙම සවිබල ගැනීමක් අවශ්‍ය වෙනවා. වැරද්දක් හැටියට දකින්න ඊට එරෙහිව කතා කරන්න. තව කාන්තාවක් යම්කිසි අපහසුතාවයට පත් වෙනවනම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන එක කාන්තාව විතරක් නෙමෙයි. අපි ඉල්ලනවා අපේ රටේ පිරිමි අය බොහෝ අය කාන්තාවට ගරු කරන අය ඉන්නේ. ඒතර එහෙම අපහසුතාවයට අසරණභාවයට ලක් වෙච්ච කාන්තාවක් දැක්කොත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මොකද පිරිමි අයගේ සහයෝගය නැතුව අපිට මේ සමානාත්මතාවය තහවුරු කරගන්න බෑ. ඒ නිසා මේ පිරිමි අයගෙත් සහයෝගය මේ කාන්තාව සවිබල ගන්න. මොකද තමුන්ගේ අම්මා තමුන්ගේ වෙන්න පුළුවන් භාර්යාව දියණිය සහෝදරියක් හැමෝටම ඉන්නවා.
හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවනේ. එතකොට මේ 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 භූමිකාව අපේ සමාජය තුළ මේ භූමිකාව මේ භූමිකාවේ ඉන්න අයගේ ගෞරවය ආරක්ෂාව තහවුරු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි මේ අපේ පිරිමි පාර්ශවයේ සහෝදරයන්ට ආරාධනා කරමු. මොකද අපි එකට එකතු වුණොත් අපිට පුළුවන් මේ අභියෝගය ජයග්‍රහණය කරන්න. අපි දකිනවා මේ මැතිවරණ වේදිකාව තුලදී මේක පහසු අභියෝගයක් නෙවෙයි කාන්තාවකට. විශේෂම ආර්ථික පැත්තේ හයියක් තියෙන්න ඕනේ මේ වැඩ කටයුතු කරද්දී. ඒ වගේම කරට කර මේ ඒ අපේ ලංකාවේ හැදිලා තියෙන මැතිවරණ ක්‍රමය ඇතුලේ ලොකු අභියෝගයක් තියෙනවා මේ ආර්ථික පැත්ත. එතකොට එයාලා ඡන්දෙට මොන වගේ දේවල්ද අපි දකිනවා මත්පැන් දෙන්න ඕනේ මේ ඒ පාක්ෂිකයන්. මෙන්න මේ වගේ අභියෝග කාන්තාවක් දේශපාලනයේදී එනකොට ජයගන්නේ කොහොමද? මෙහෙම මම නම් කියන්නේ කැම්පේන් ෆයිනෑන්සිං එකේ යම්කිසි සීමාවක්, මම හිතන්නේ මේ ළඟදි ගැසට් එකකින් ප්‍රකාශයට පත් කරන නිසා යම්කිසි සීමාවක් පණවන්න ඕන වියදම් කරන්න පුළුවන්. මොකද එහෙම නැතුනොත් කාන්තාවන්ට පිරිමින්ට විතරන්නේ මේ සමහරට හොඳ හැදියාවක් තියෙන උගත්කම තියෙන පිරිමියා ඉන්න මුදල් නැමැතිකම නිසා එන්න බෑ. එතකොට දැන් මුදල් වියදම් කරලා එන අපේක්ෂකයෝ ආයේ බලය අරගෙන ඔවුන් බලන කොහොම හරි මුදල් රැස් කරන ඊළඟ ඡන්දෙට වියදම් කරන්න. ඒ නිසා මේ කැම්පේන් ෆයිනෑන්සිං කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ඡන්ද දායකයාව දැනුවත් කිරීම. දැන් අපිට බයිනවා දැන් මම දැක්ක ඊයේ පෙරේදා 196 හරක් හොඳ ලොකුම හරක් ගාලා තියෙන්නේ මේ දියවන්න ආයේ පාර්ලිමේන්තු කියන. හැබැයි ඉතින් ওই හරක් ගාලට ඡන්ද දීලා තියෙන මේ රටේ හරක්ම තමයි. මොකද ආවේ 225 196ක්ම ඉන්නේ ඡන්දෙන් ආපු අය. ඒතකොට ඡන්ද දීලා ඊට පස්සේ බැනලා හරියන්නේ නැහැ. ඡන්ද දෙනකොට දෙන පුද්ගලයා අපේක්ෂකයාගෙන දැනුවත් වෙන්නේ. මේක කාන්තා පුරුෂ ભેදයට වඩා මේ මිනිස්යාගේ අධ්‍යාපන පසුබිම, ඊළඟට මේ මිනිස්යාට තියෙන ව්‍යාපාරේ මොකද්ද, මුදල් හැදෙන් ලැබෙන්නේ කොහොමද, කැම්පේන් එක යන්නේ කොහොමද, ඇත්තට මේ ඇහුවා වගේ මත්පැන් සිගරට් එහෙම දීලාද, තෑගි භෝග දීලාද, ඒ වගේන හොයලා බලන්න ඕනේ. ඒවට සල්ලි කොහෙන්ද කියන එක මම හිතන්නේ මේ ඡන්දදායකයාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඡන්දය දීලා අවුරුදු 5ක් යනකම් බයිනවා. ආයේ ඡන්ද කිට්ටු වෙනකොට මොනව හරි යම්කිසි වරප්‍රසාදයක් ලැබෙනවා ඡන්දය දෙනවා. ඒ නිසා අර කැම්පේන් ෆයිනෑන්සිං වලට නීතිය දානවා වගේම ඡන්දදායකයා දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද කඩේ පිලේ ගිහිලා දැන් අම්මලා හාල් ගන්න ගියම කොච්චර තෝරනවද, කළුවැට තියනවද බලනවා නේ, විසි කරන පොල් ගෙඩිය හොලවලා බලනවා. ඉතින් ඒ වගේ ඡන්දය දෙන්න ගියාමත් අපේක්ෂකයා කවුද කියන එක හොඳට හොයලා බලන්න. අපේ කාන්තාව ඉන්නවනම් මනාප ඡන්ද ක්‍රමයත් හරිම අමාරුයි කාන්තාවකට, හරි අමාරුයි. ඉතින් ඒ නිසා මනාප ඡන්දෙදිත් මනාප තුනෙන් එකක් කාන්තාවක කියන මොන පක්ෂයට දුන්නත් කමන්නේ ඒ කාන්තා අපේක්ෂිකාවකට ඡන්දයක් ලකුණු කරන්න කියලා අපි මහ ජනතාවෙන් ඉල්ලා සිටිනවා. ඒක ඒ වගේම තමයි අපේක්ෂක අපේක්ෂිකාවන් ගැන වතගොත හොඳට හොයලා බලලා ඡන්දය දෙන්න. අවසාන වශයෙන් ඔබතුමිය යෝජනා කරන විදිහට මේ කාන්තා නියෝජනය වැඩි කරන්න ලංකාව තුළ අපේ දේශපාලනයේ නියුතු කාන්තාවන්ට වගේම දේශපාලනට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කාන්තාවන්. ඒ වගේම අපේ මහ ජනතාවටත් විශේෂයෙන් 156ක් වෙන කාන්තාවන් ප්‍රජාවට මොකක්ද ඔබතුමිය දෙන පණිවිඩය? මෙහෙමයි, කාර්යභාරය බොහොම අභියෝගාත්මකයි. මොකද මේක පිතෘමූලික සමාජයේ පක්ෂ ක්‍රමයේ ඔක්කොම තියෙන පිරිමි අය අතේ. හැබැයි මේ අභියෝගය අපි එකතු වෙලා ජයග්‍රහණය කරගමු, ආපස්සට යන්න එපා. අපි සිළු දෙනාම එකතු වුණොත් පාර්ලිමේන්තුවේ 12ක් හිටියට ගම්මට්ටමේ ඉන්න විශාල පිරිසක්. ඒ නිසා තම තමන්ගේ පක්ෂ තුළ මේ වෙනස ඇති කරන්න, අරගල කරන්න, කතා බහ කරන්න. ඒ වගේම අපි බලනවා නීතියෙන් යම්කිසි ඒ කෝටා ක්‍රමයක් හැම මට්ටමටම ගේන්න අපි කටයුතු කරලා තියෙනවා. අපි ඒ සඳහා ඉදිරිපත් වෙලා තියෙන අවශ්‍ය යෝජනා දීලා තියෙනවා. ඒ නිසා අපි සිරු දෙනාම එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙමු, ආපස්සට යන්න එපා. කාන්තාවෝ 1931 සර්වජන ඡන්ද බලය ලැබුවේ සටන් කරලා. ඒ නිසා අපේ දේශපාලන අයිතිය තහවුරු කරගන්නත් අපි හැමදෙනාම සටන් කරලා කියන ආයුධ අරන් නැමේ. නමුත් අපිට පුළුවන් ප්‍රතිපත්තිමය කාරණා මත අපිට සටන් කරලා මේ අභියෝගය ජයග්‍රහණය කරන්න. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙමු, පක්ෂපාත දේශපාලනයෙන් තොරව කාන්තා පක්ෂයක් හැටියට. ඒ වගේම කාන්තා පක්ෂයට උදව් කරන පිරිමි අයගේ සහයෝගයත් අපිට ලබාගෙන අපිට පුළුවන් වෙයි මේ අභියෝගය ජයග්‍රහණය කරන්න. අද දවසේ අපිත් එක්ක එකතු වුණු සුදර්ශනි ප්‍රනාන්දුපුල්ල මැතිනියට අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි මට දුන්න අවස්ථාවට තුෂාරා.